ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම ඉලෙක්ට්‍රොනිකස් ડોක්ටර් YouTube channel එක වෙනුවෙන් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම රතුපාට subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක දාද්දී notification එක ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරන්න. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි blinking LED repair කරන්න කොහොමද කියලා. මම ඉතින් මේ LED bulb එක ගලවලා තියෙන්නේ. ඉතින් මේකට මම හිතනවා LED bulb එක ගලවලා තිබ්බම ඔයාලට ගලවන ක්‍රමය හොයාගන්න පුළුවන් කලින් වීඩියෝ වලින්. මම හිතන්නේ ඉතින් මේ වගේ bulb ටිකක් තියෙනවා නම් වෙසක් මාසෙට ලේසර් සර්කිට් හදන්න ඕනේ. හරිම ලේසි. ඔයාලට මේ බල්බ් එක රිපෙයාර් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ බල්බ් එක සමහරවිට මම මේක ඕෆ් කරන්න. මේ බල්බ් එක සමහරවිට මේක ඊයම් බුරුල්ලා තියෙන්න පුළුවන්. ඒ ඊයම් බුරුල්ලා තිබිලා මේවා මෙන්න මේ හැරි මේ පාර්ට්ස් වල ඊයම් බුරුල්ලා තිබුණොත් ඔයගේ ෆෝල්ට් එකක් එන්න පුළුවන්. ඒක තමයි පළවෙනි ක්‍රමේ. එතකොට මේ මෙන්න මේ වගේ තියෙන එකේ මේ සම්බන්ධතාව නැති වෙන්න පුළුවන් මේ කොටස් වල. එතකොට ඔයාලගේ ඒකට ඊයන් තියලා පාස් කරගත්තොත් ගොඩක් වෙලාවට වැඩ කරනවා. ආයේ මේ IC එකේ පින් ඔක්සයිඩ් වෙලා තියෙන්න පුළුවන්. මේ පොඩි ඔක්සයිඩ් වෙලා තියෙන අවස්ථාවක වුණත් මේ දෙකක් කරහා මේ පින් දෙකක් කරහා වෝල්ටේජ් එක එහෙට මෙහෙට පැන පයින්ඩ පුළුවන්. එතකොටත් මේ වගේ බ්ලින්කින් වෙන අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් ඒ වගේත් රිපෙයාර් කරලා දිනවා මේ ඔක්සයිඩ් ඩයින් කරලා සුද්ධ කරපුවාම. ඒ වගේම මේ ඔයාලා දන්නවා මම මෙතන තියෙන SMD කැපැසිටර් එකක් 1UF කියලා. ඒක තමයි මෙන්න මෙතන තියෙන කැපැසිටර් එක මේ තියෙන්නේ මෙන්න මේක. මේ කැපැසිටර් එක සවුත් වුණාන් පස්සේ මේ විදිහට බ්ලින්කින් විදිහට වැඩ කරනවා. එතකොට ආයේ මෙන්න මේ අයිතිකට වෝල්ටේජ් යන එක. ඔයාලා බලන්න මෙන්න 470 වගේ රෙසිස්ටර් දෙකක් තියෙනවා. මෙන්න මෙතන. ඔය රෙසිස්ටර් දෙක අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. ඒක සමහර වෙලාවට මේකේ පළවෙනි රෙසිස්ටරේ මෙන්න මෙතනින් ඒ සප්ලයි ලයින් එකේ ඉන රෙසිස්ටරේ පිච්චිලා තියෙන පුළුවන්. එහෙම නැත්නම් බොහොම කලාතුරකින් මේ මේ වගේ කන්ඩෙන්සරයක් ගිහලා තියෙන පුළුවන්. මේ කන්ඩෙන්සරය ගියත් ගොඩක් වෙලාවට වැඩ කරනවා. එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. මේක කරලා දැම්මත් වැඩ කරනවා. ඒ වගේම මෙන්න මේ කන්ඩෙන්සරේ ගියොත් සමහර ලාවට මේක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මේ විදිහට බ්ලින්කින් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන මේ 3 ohms රෙසිස්ටර් සහ 3 ohms එක. ඉතින් මේකත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේක හරහා තමයි මෙන්න මේ මෙතන SMD එකට මේ වලට වෙන ඇති සප්ලයි එක එන්නේ. ඒක සමහර ලාවට මෙන්න මෙතනත් මේ ඩයෝඩ් එක ෂෝට් වෙන්න පුළුවන්. ඒ ෂෝට් වෙනකොට නම් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙතන මේ B+ B- කියලා මෙතන ඔයාලට පේන්නේ නැති මෙතනින් තමයි බල්බ් එකට යන්නේ. සාමාන්යයෙන් 80 සාමාන්‍ය 85ක් වගේ ඉඳලා 92ක් විතර වෙනකල් බල්බ් එකට යනවා. ඊට වැඩි වෙන්න බෑ මොකද මෙතන 82 CI වෝල්ට් කැපැසිටර් තමයි මෙතෙන්ට මෙදාලා තියෙන්නේ. මෙන්න මේක. ඒ වගේම තමයි මේ IC එක ගන්න තියෙන ඔයගොල්ලන්ට මේ IC එක ගියොත් එහෙම ගොඩක් කාලවලට ওই බ්ලින්කින් LED එනවා මෙන්න මේ IC එකෙන්. ඉතින් මේ IC එක මාරු කරපුවෙන් පස්සේ හරියනවා. ඉතින් මේ මම බල්බ් කීපයකම මේ IC එක දැම්මා. ඉස්සර නම් ගන්න තිබ්බ දැන් නම් ගන්න තියෙනවද දන්නේ නැහැ. මේ දවස්වල බඩු නැති හින්දා SM7352 PC. මෙන්න මේක තමයි IC එක. ඉතින් මේ IC එක මෙන්න මේක ඔයාලට මාරු කරගත්තොත් මේ LED එක 123ක් වෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් ගොඩක් බල්බ් වල මම රිපෙයාර් කරපු බල්බ් වලින් සාමාන්‍ය බල්බ් 100 රිපෙයාර් කරොත් 80කම ආපු LED මම ඔයාලට පෙන්නන්නම්. මේ ඩයග්‍රෑම් එකත් මේ හරියින් තියනවා. මේ ඩයග්‍රෑම් එක පොඩ්ඩක් බල්බ් එක වැහෙන්න තියන්න. නැත්තම් මේක එළිය මූණට වැටෙනවා. වලව මේ බල්බ් දෙකක් තුනක් විතර පේන්න තියන්න නැත්නම් මේක මට පෙන්වන්න බැරි වෙනවා. මේකේ රිපෙයාර් කරන විදිහ අල්ටිමේටරේ මම දැන් ඔයාලට වෝල්ටේජ් වලට දාලා يعني DC වෝල්ටේජ් චෙක් කරන එකට දාලා මම මේ රින ප්‍රෝබ් එක රිනට තියාගෙන ඉතුරු එක මම මෙතන ඔයාලට මම කිව්වා 12K රෙසිස්ටර්ක් තියෙනවා කියලා මෙතන මම එතනට තියනවා මේ මෙතන. ඔයාලා බලන්න මේ බල්බ් එක ඕෆ් වුණා. ඒ කියන්නේ මේ IC එකේ තුන්වෙනි පින් එකට තමයි දැන් මම මේ තියන් ඉන්නේ දාන ප්‍රෝබ් එක. දැන් මම අයින් කරොත් ඔයාලට පේනවා මේ බල්බ් එක ටිකක් වෙලා වත් වෙලා තියෙනවා. ඒ වුණාට බල්බ් එක බ්ලින්ක් වෙනවා. දැන් මම ආයෙ මේක මෙතනින් තියන් හිටියොත් බල්බ් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ මම මේක ඊට මෙහා පැත්තේ කැපැසිටර් එකක් තියෙනවා. ඕගලන්ට පේනවා ඇති 1 මයික්‍රෝෆරඩ් කැපැසිටර් එකක් SMD එකක්. මම එතෙන්ට තියෙනවා. දැන් මොකදලා තියෙන්නේ බලන්න. මම බල්බ් එක පත් වෙලා තියෙනවා. එතකොට මේක මේ කැපැසිටර් එකෙන් එන ලඩක් හෝ මේ IC එක ඇතුලෙන් එන ලඩක්. සමහර ලාට මේ කැපැසිටර් එක වලට හොයන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කොහොමවත් නැති වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඔයාලට පේනවා පැහැදිලි නැතිද මේ බල්බ් එක එළියින්ද. මෙන්න මේ මෙතන මේ තියෙන මේ කැපැසිටර් එක. ඔන්න මම නැවතත් මන් තියලා පෙන්නන්නම්.
ඔයාලට පේනది බල්බ් එක සාමාන්‍ය දීප්තියෙන් දැල්වෙනවා පේනවා. නමුත් මෙතන වෝල්ටේජ් එක මම හිතන්නේ වෝල්ට් 4ක් 5ක් බහිනවා. ඒත් මේ බල්බ් එක හොඳින් වැඩ කරනවා. ඔයාලා මතක තියාගන්න මේ මේක ටිකක් ඩේන්ජර් වැඩක් මේ පොද 230ත් එක වැඩ කරන හින්දා දන්නේ නැති අය ඉන්නවනම් චුට්ටක් දන්න කෙනකින් අහගෙන හරි වැඩ කරන්න. නැත්නම් මේ මේන් කරන්ට් එකත් එක වැඩ කරනකොට පොඩ්ඩක් බය හින්දා. මේක ඇවිල්ලා 2.2 මෙගා ohms රෙසිස්ටර් එකක්. ඉතින් මේ රෙසිස්ටර් එකෙන් තමයි මම මේ මේ වැඩේ කරන්න යන්නේ. මම දැනට සප්ලයි ඩිස්කනෙක්ට් කරනවා. ඩිස්කනෙක්ට් කරලා මේකේ රින ලයින් එක මෙන්න මේ පැත්තේ මෙන්න මෙතන රින ලයින් එකට මම මේ රෙසිස්ටර් එක පාස් කරනවා. පාස් කරලා අනිත් පැත්ත කැපැසිටරේ IC එකේ පළවෙනි පින් එක තියෙන පැත්තට පාස් කරනවා. ඒක කරේ එකක් මේ මෙතෙන්ට මෙන්න මේ ලයින් එකට පෑස්සුවා. පාස්තල අනිත් එක IC එකේ පළවෙනි පින් එක මෙන්න මේක. මෙන්න මේ කැපැසිටරේ උඩ පැත්ත පළවෙනි පින් එක ළඟට දැන් මම මේ රෙසිස්ටර් එක පාස් කරලා තියෙනවා. මෙතින් මම ඔයාලට මේක උස්සලා පෙන්වන්නම්. හැම වෙලේම මේ සප්ලයි ඩිස්කනෙක්ට් කරලම වැඩ කරන්න 230 වෝල්ට් එක වැඩ කරද්දි මේ තියෙන්නේ මේ කැපැසිටරේ උඩට මම මේක පාස් කරලා තියෙනවා. අනිත් පැත්ත මෙතෙන්ට පාස් කරලා තියෙනවා. දැන් මම මේක ඔන් කරලා පෙන්වන්නම්. ඉතින් මේ දැන් ඔයාලට මේ පෙන්වන ක්‍රමේ ඔයාලට පේනවා ඇති දිගටම බල්බ් එක වැඩ කරනවා. හැබැයි සාර්ථක ක්‍රමයක් නෙවෙයි. සමහර වෙලාවට මේ බල්බ් එක පෑඩ් දෙකක් එක දිගට වැඩ කරන්නත් පුළුවන්. සමහර වෙලාවට විනාඩි 10ක් 15ක් වැඩ කරන්නත් පුළුවන්. ඒ හින්දා මේ බල්බ් එක ඔයාලා විශ්වාස කරන්න එපා. මම මේ දාලා තිබ්බා කියලා දිගටම වැඩ කරයි කියලා. මේක ඇත්තටම මේ බල්බ් එකට මේ පළවෙනි පින් එකට යන පල්ස් එකට පොඩි සපෝට් එකක් දෙනවා විතරයි. ඉතින් මේ සපෝට් එක කොයි තරම් වෙලාවකටද දන්නේ. නමුත් මේ බල්බ් එක සමහරවිට මං හදපු බල්බ් වල මේ චෙක් කරන්න බලලා දිනවා. පැය දෙක තුනක් සමහරවිට දවසක් විතර වැඩ කරන වෙලාවලුත් තියෙනවා. ඊළඟ දවස් දාපම ඊළඟටත් ওই විදිහටම වැඩ කරනවා. සමහර ඒවා තියෙනවා විනාඩි 15කට සැරයක් බල්බ් එක සැරෙන් සැරේ බ්ලින්ක් වෙනවා. නැවතපත් වෙනවා. සමහරවිට බ්ලින්ක් වෙලා නැවතපත් වෙද්දි පැය දෙක තුනක් වැඩ කරන්නත් පුළුවන්. ඉතින් මට හරියටම කියන්න බෑ දැන් ඔයාලට මේක මේ ෆෝල්ට් එක මෙන්න මේ කැලේ මාරු කරන්න මේ කැලේ මාරු කරන්න එහෙම කියලා මේක කියන්න බෑ. ගොඩක් වෙලාවට මේක මේ මම පෙන්නපු කොටස් පොඩක් චෙක් කරලා බලන්න ඕනේ. ඉතින් රෙසිස්ටර්ස් කැපැසිටර්ස් එතකොට ඩයෝඩ්ස් චෙක් කරගන්න ඕන. ඔයාලට ඒක පාඩුවක් නැත්තම් චෙක් කරලා හදාගැනීමේ හැකියාව තියෙනවා. මොකද හේතුව ඉතින් බල්බයක් රුපියල් 700ක බල්බයක් රුපියල් 2300ක් වියදම් කරලා හැදුවොත් පාඩු නැහැ. දිගටම වැඩ කරන හින්දා හොඳට මතක තියාගන්න මේ අකුණුවක්. එතකොට ඔයාලගේ හෝල්ඩර් සවුත් වෙලා තියෙන්න පුළුවන්. සවුත් වෙච්ච හෝල්ඩර් වලින් මෙන්න මේ වගේ ෆෝල්ට් එන්න පුළුවන්. ඉතින් ඒවත් බලලා මේ විදිහට රිපෙයාර් එකක් කරගන්නවද කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් මම මේක අර ඉල්ලීමක් කරලා තිබ්බ හින්දා දානව ඇරෙන්න මං හිතුවේ නෑ මෙච්චර ලොකු දිග වීඩියෝ එකක් දාන්න. සමහරට ඔයගොල්ලන්ගේ යාළුවරත් මේ ලෙඩේ ඇති මේක හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඇති. ඉතින් යාළුවටත් බලන්න එක මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. වීඩියෝ හොඳ නම් ඔයාලා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක හම්බ වෙනතුරු ආයුබෝවන්.